හොඳයි යාළුවනේ එහෙමනම් මේ තියෙන්නේ canon EOS 750D කැමරා එක අපි බලමු මේ කැමරා එකේ ඔයාලා YouTube channel එකක් කරනවා නම් ඒ වගේම professionally video පටිගත කරනවා නම් ඒකට හරියන්න කොහොමද settings ටික හදාගන්නේ කියලා හරි එහෙමනම් අපි කැමරා එකේ ඇතුලේ තියෙන සැකසුම් ටික හදාගන්න ඉස්සරලා කැමරා එකේ බාහිරින් අපි හදාගත යුතු මූලික සැකසුම් මොනවද කියලා මීළඟට සාකච්ඡා කරමු. EOS 750 කැමරා එකේ වීඩියෝ මෝඩ් එක ඔන් කරගන්න නම් ඒකට ලැබිලා තියෙන මේ adjustable switch එක මෙන්න මේ වීඩියෝ මාක් එක දක්වා අපි අරගෙන යන්න ඕන. අන්න එතකොට ඔයාලට දකින්න පුළුවන් මේ කැමරා එකේ වීඩියෝ මෝඩ් එක ඔන් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් කැමරා එක භාවිත කරන්නේ මෙන්න මේ ඔටෝ මෝඩ් එක ඔන් කරලා. ඔටෝ මෝඩ් එක ඔන් වෙලා තියෙනවා නම් හොඳට මතක තියාගන්න වීඩියෝ සෙටින්ග්ස් මැනුවල් සකසන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඕන විදිහට සෙටින්ග්ස් ටික හදාගන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙන්න මේ ඔටෝ මෝඩ් එක චේන්ජ් කරගන්න ඕන මැනුවල් මෝඩ් එක දක්වා. මෙන්න මේ මෝඩ් එකේ මැනුවල් මෝඩ් එකේ තියෙනකොට අපිට පුළුවන් අපේ වීඩියෝ සෙටින්ග්ස් ටික ඕන විදිහට හදාගන්න. Canon EOS 750D කැමරා එකට එන ස්ටෑන්ඩඩ් ලෙන්ස් එක තමයි මේ තියෙන්නේ. 1855mm ලෙන්ස් එකක් මේකට ස්ටෑන්ඩඩ්ම එනවා. මේක ඔයාලා ප්‍රොෆෙෂනලි ෆොටෝග්‍රැෆි වීඩියෝ කරත් මේ ලෙන්ස් එක ප්‍රමාණවත්. ඒ වගේම මේ ලෙන්ස් එකේ බාහිරින් සකසාගත යුතු සැකසුම් කිහිපයක් තියෙනවා. ප්‍රථමයෙන්ම ඔබ වීඩියෝ කරන දුර ප්‍රමාණය රේන්ජ් එක වෙනස් වෙන්නේ නැත්නම් මෙන්න මේ මැනුවල් ෆෝකස් කියන එකේ මේ ලෙන්ස් එක තියාගන්න ඕන. ඒ වගේම ඔබ වීඩියෝ කරන දුර ප්‍රමාණය නිතර වෙනස් වෙනවා නම් කැමරාවේ ලෙන්ස් එකට නිවැරදි සුපහැදිලි දසුන් ලබා ගන්න මෙන්න මේ ඔටෝ ෆෝකස් කියන මූඩ් එකට අපි ලෙන්ස් එක චේන්ජ් කරගන්න ඕන. ඒ වගේම වීඩියෝ එකක් පටිගත කරනකොට මේ ලෙන්ස් එකේ පරාසය සකසා ගන්න මෙන්න මේ ලෙන්ස් එකේ සඳහන් වෙනවා 55, 35, 24 සහ 18 කියන පරාසයන් කිහිපයක්ම. ඒ වගේම වීඩියෝ එක නිවැරදිව සුපහැදිලි දසුන් සහිතව ක්වලිටි එක වැඩියෙන් කරගන්න අවශ්‍ය නම් අපි මතක තියාගන්න ඕන මෙන්න මේ 18 කියන පරාසයේ ලෙන්ස් එක ස්ථායි කරගන්න ඕන. ඊළඟට අපි සකසා ගන්න යන්නේ කැමරා එකේ ෂටර් ස්පීඩ් එක. ෂටර් ස්පීඩ් එක මෙන්න මේ විදිහට ඔයාලට චේන්ජ් කරගන්න පුළුවන්. කැමරා එකේ ෂටර් ස්පීඩ් එක 60 දක්වා සකසා ගන්න. මේ කැමරා එකේ සෙට් වෙලා තියෙන ඇපර්චර් එක 5.6 විදිහට සඳහන් වෙනවා. බලමු අපි කොහොමද ඒක 4.0 දක්වා, ඒ කියන්නේ බෙස්ට් වීඩියෝ ක්වලිටි එකකට මේ ඇපර්චර් එක මෙනුවලි හදාගන්නේ කියලා. කැමරා එකේ ඇපර්චර් එක 4.0 දක්වා සකසා ගන්න මෙන්න මේ විදිහට ලෙන්ස් එක 18 දක්වා මේ ඉර කෙලින් අපි ලෙන්ස් එක සකසා ගන්න ඕන. අන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් ඇපර්චර් එක 4.0 දක්වා සැකසීලා තියෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි වීඩියෝ එකේ iOS අගය හදාගන්න එක. iOS අගය ඔබට දැනටමත් පේනවා ඇති ඔටෝ මූඩ් එකේ තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට එක ක්ලික් කරලා අපි 100 දක්වා iOS අගය හදා ගන්නවා. හොඳින් මතක තියාගන්න මේක උපරිම අගය 800 දක්වා පමණක් හදාගන්න. එහෙම නැති වුණොත් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ ස්ක්‍රීන් එක බොහෝ දුරට නිල් පැහැ ගන්නවන එකක් විදිහට. අපිට අපේ වීඩියෝ බෙස්ට් වීඩියෝ ක්වලිටි එකට මේ ISO අගය අපි 100 අගේ තියාගන්න එක ඉතාමත්ම නිවැරදි. ඊළඟට හදාගත යුතුම සෙටින් එක තමයි
ඔටෝ ෆෝකෝස් සැටින් එක. දකුණු පත් පස සඳහන් වන කිව් අකුරු සඳහන් වෙන මෙන්න මේ බටන් එක ටච් කරලා අපිට පුළුවන් මෙන්න මේ ඔටෝ ෆෝකස් සෙටින්ස් එක හදා ගන්න. ඔයාලා YouTube වීඩියෝ කරනවා නම් නිතරම වීඩියෝ එකට ඔයාලා ෆේස් කරන නිසා ඔටෝ ෆෝකස් with the face detection කියන සෙටින්ස් එක හදා ගන්න පුළුවන්. ඊළඟට අපි හදා ගන්න යන්නේ වැදගත්ම සෙටින්ස් එක. ඒ කියන්නේ වීඩියෝ එකේ ෆ්‍රේම් රේට් එක නැත්නම් ක්වොලිටි එක. මෙන්න මේ විදිහට දකුණු පස බටන් එක ටච් කරලා උඩ ඉඳන් පහළට හතරවෙනි බටන් එක ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් වීඩියෝ ක්වොලිටිස් කිහිපයක්ම තියෙනවා. අන්න ඒකේ දෙවෙනි එක 25.p කියන ක්වොලිටි එක තෝරගන්න පුළුවන්. ඊළඟට අපි සකසා ගන්න යන්නේ white balance එක. මෙන්න මේ විදිහට ක්ලික් කරලා මේ සලකුණ උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් white balance එක මෙන්න මේ විදිහට සැකසීලා තියෙනවා. අපිට ඕන කරන්නේ white balance එක auto mode එකේ තියාගන්න. මෙන්න මේ විදිහට මේ බටන් එක ක්ලික් කරලා white balance එක auto mode එකට සකසා ගන්න ඕන. ස්තුති කරන සියලු දෙනාටම මේ වීඩියෝ එක නැරඹුවාට. ඒ වගේම ඔයාලා YouTube channel එකක් කරනවා නම් ඒ වගේම වෙනත් වීඩියෝ පටිගත කිරීම සිද්ධ කරනවා නම් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට settings ටික සකසාගෙන ඔයාලගේ Canon 750D කැමරා එකෙන් වීඩියෝ පටිගත කිරීමක් try කරලා බලන්න.